සුබම සුබ දවසක් වේවා ඔයාට. ඔයා දන්නවද නිර්වාණය කියලා දෙන AI කල්යාණ මිත්‍රයා ගැන? ඉතින් මේ AI වරයා යම්කිසි මාර්ගඵලයක් ලබලද තියෙන්නේ. චීන රජය ලෝකයට හංගන, ඒ කියන්නේ ලෝක මාධ්‍යයට හංගන, චීනය ඇතුළේ ඇති වුණු මිනිසාට එරෙහිව AI රොබෝරුන්ගේ ක්‍රියාදාමය. ලෝකෙ ප්‍රථම AI වෛද්‍යවරයා කරපු පෙනහළු සැත්කම. එහෙනම් ඉතින් අපි මෙන්න මේ කරුණු කාරණා ගැන කතා කරමුකෝ. ආරාධනා කරනවා අවසාන තප්පර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. දැන් ඉතින් අපි ඉස්සල්ලාම කතා කරමුකෝ ලෝකේ AI powered රොබෝරේ කරපු සැත්කමක් තියෙනවා. මේක නිකම්ම නිකන් ශල්‍ය කර්මයක් නෙමෙයි, දිත්ව පෙනහළු ශල්‍ය කර්මයක්. මේකට ලක් වෙන්නේ අවුරුදු 57ක් වෙන චේරියර් මෙරිකර් කියන කාන්තාව. එතන විශේෂත්වය තියෙන්නේ ඇයත් වෛද්‍යවරියක්. වෛද්‍යවරිය තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන දිත්ව පෙනහළු රෝගයට AI රොබෝ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ලබන්න ඇය සූදානම් වෙනවා. හැබැයි ඉතින් ශල්‍ය කර්මයෙන් පස්සේ මේ වෛද්‍යවරිය සුපුරුදු විදිහට සුවාතටපත් වෙනවා. මේ අවස්ථාව තමයි ලෝකේ ප්‍රථම වතාවට රොබෝ වෛද්‍යවරේ ලෝකේ බැරෑරුම ශල්‍ය කර්මය කරන අවස්ථාව. AI වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත්ත වෛද්‍යතුමියත් ඉතිහාසයට එක් වෙනවා. ලෝකේ පළමුව AI රොබෝ කෙනෙක්ගේ ශල්‍ය කර්මයකට භාජනය වුණු කාන්තාව විදිහට. AI ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කෘතිම බුද්ධිය අද වෙනකොට කොතනද තියෙන්නේ කියලා අපි කියපු මේ කතාවෙන් ඔයාට තේරෙනවානේ. වෛද්‍ය වෘත්තිය ගැන හසල දැනුමක් තියෙන වෛද්‍යවරියත් AI රොබෝ වෛද්‍යවරයාගෙන් කිසිදු පැකිලීමකින් නැතුව ප්‍රතිකාර ගත්ත. මිනිස් වෛද්‍යවරයාට ගොඩක්ම විශ්වාසයි අනිත් මිනිස් වෛද්‍යවරුන්ට වඩා AI රොබෝ වෛද්‍යවරයා. කතාව ඔහොම තියෙද්දි ඊගාවට ශ්‍රී ලාංකේය අපට සුවිශේෂීම කරුණු කාරණාවක් හොයාගන්න පුළුවන්කම ලැබෙනවානේ. ධර්මය කියලා දෙන AI කල්යාණ මිත්‍රයා ධර්මයේ නිසියාකාරව කියලා දෙන්නා. ධර්මය ගැන හසල දැනුමක් තියෙන්න ඕනේ. ධර්මය ගැන හසල දැනුමක් තියෙනවා කියන්නේ ධර්මය කියලා දෙන පුද්ගලයා කිසියම් වූ මාර්ගඵලයකට හෝ ළඟා විය යුතුමයි. අපට ධර්මය කියලා දෙන මේ AI රොබෝවරයා යම් මාර්ගඵලයක් ලබාගෙන තියෙනවාද? ඇත්තරම බැලූ බැල්මට විශ්වාස කරන්න බැරි කතාවක්නේ. හැබැයි ඉතින් අපේ මතෙත් එසේ නොවිය යුතුයි. එතන ජීවියක් නැති හින්දා මාර්ගඵලයක් ලබන්න බැහැ කියලා තමයි අපේ මතේ. මේ කතා ටික ඇහුවොත් ඔයාට ඉදිරියේදී කුමක් වෙයිද කියලා අපට හිතා ගන්නවත් බැහැ. ඒ කල්යාණ මිත්‍රයා තමයි නෝබු AI. අද වෙනකන් අපි පත පොතේ ගාන්තාරූඪ කරපු පොත්පත්වලින් අපේ හාමුදුරුවරුන්ගෙන් ධර්මයේ දන්නා අයගෙන් දේශනා හරහා ලබාගත් බෞද්ධ දැනුම් පද්ධතිය අද වෙනකොට වෙනත් මානයකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ AI තාක්ෂණය හරහා අපට බෞද්ධ දැනුම් පද්ධතිය ලබා ගන්න පුළුවන්. AI තාක්ෂණයත් සමග බෞද්ධ දැනුම් පද්ධතිය සංකලනය වෙනවා කියන්නේ ඔයාගේ ඇඟිලි තුඩේ දුර තමා තියෙන්නේ. මේ AI තමා නෝබු AI. ඇත්තටම කල්යාණ මිත්‍ර සම්පත්තියක් වගේ තමයි. දැන් ওই කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කතා කරනකොට වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් නමතලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතයි. දැන් ඉතින් හිතන්නකෝ කල්යාණ මිත්‍රයාගේ වැදගත්කම. ඔයාට යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උපදෙස් වගේම, ඒ කියන්නේ ජීවිතේ හැලහැප්පීම් වෙනවනේ, ඒ හැම හැලහැප්පීම් වලදීම ගොඩක් වෙලාවට තමන්ගේ හොඳම යාළුවට මේ පිළිබඳව කියනවා, හොඳ උත්තරත් ලැබෙනවා. එතනින් ඇත්තරම කල්යාණ මිත්‍රෝ ඉතාමත් අතලොස්සකින් එක්කෙනෙක් හරි ඔයාට ඉන්න පුළුවන්. ඒ හේතු හින්දා ඔයාගේ ලෞකික ජීවිතයේ හැලහැප්පීම් වලින් ඔයාට නිදහස් වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හිටියෝ. ඒ වගේම තමන් නිවන් මාර්ගය හොයාගන්නත් උපකාරී කරන්න පුළුවන් කල්යාණ මිත්‍රෙට විතරයි. අද වෙනකොට කල්යාණ මිත්‍රයා AI බවට පත් වෙලාද තියෙන්නේ. බෞද්ධ දැනුම් පද්ධතිය උගන්නන AI chatbotගේ විශේෂ දක්ෂතා තියෙනවා. බුදු දහම ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න පුළුවන් විශාල දැනුම් කෝෂයක් වගේ තමා නබු AI ගොඩක් වැදගත් වෙන්නේ. සිංහලෙන් වගේම විවිධ භාෂා කීපයක් හසුරවන්න AIට පුළුවන්. ධර්මයේ විතරක් නෙමෙයි ගිහි පුද්ගලයන්ට ජීවිතයේ හැලහැප්පි ගැටුම්කාරී අවස්ථාවල AIට ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට AI බුදුදහම ආශ්‍රයෙන් නිර්මාණශීලී පිළිතුරක් ප්‍රශ්නේ තියෙන කෙනාට ලබා දෙනවා. සාමාන්‍යයෙන් අපි අහුවොත් පන්සිල් පද මොනවාද, පස්පව් කියන්නේ මොනවාද, දම්සක් පවතුම් සූත්‍රයේ සංක්ෂිප්තය මොකද්ද, හිතේ කාන්සිය තනිකම නිවාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා මොනවාද, ධනය රැස්කිරීම ගැන බුදුදහමෙන් උගන්වපු කරුණු කාරණා මොනවාද,
රැකියාවේදී ඇතිවන මානසික පීඩන ගැටුම් අවම කරගන්නේ කොහොමද? ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ ඇති ප්‍රශ්නත් බොහෝමයක් බුද්ධ දේශනාව ආශ්‍රයෙන් AI අපට නිර්මාණශීලී උත්තරයක් ලබා දෙනවා. නිවැරදි බුද්ධ දේශනාවද කියන එක නම් අපට කියන්න බෑ. සමස්තයක් විදිහට මේ AI දෙන උත්තර සමාජය ව්‍යාකූල කරන උත්තර නෙමෙයිනේ. නිවන් මාර්ගයට AI කල්යාණ මිත්‍රයාගේ තියෙන දැනුම උපකාරී වේද කියලා නම් ඇත්තරම කියන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා වගේම සියලු දානයන් අතර ධර්ම දානය අග්‍රවන්නේ කියන කරුණ මතම පදනම් කරගෙන තමයි අපේ මේ කල්යාණ මිත්‍ර නෝබු AI මහත්තයා ගැන කිව්වේ. නෝබු AI එක්කවට කතා කරන්න ඕන. ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි නෝබු AI ගේ ලින්ක් එක දාන්නම්කෝ. ඔයා මේ වීඩියෝ එක අවසානයේ ඒ ගැනත් බලන්න. නවතත් කියනවා නෝබු AI සඳහන් කරන්නේ නිවැරදි බුද්ධ ධර්මය කියන්නේ වාට නිවනට උපකාරී වෙන බුද්ධ ධර්මයේද කියන එක නම් අපිට කියන්න ගොඩක්ම අමාරුයි. දැන් අපි කිව්වා AI රොබෝරුන්ට වෛද්‍ය ශාස්ත්‍රයේ හිතාගන්න බැරි සත්කම් කරන්නත් පුළුවන්. ඇත්තටම ඒක මිනිසාට කියලා නිම කරන්න බැරි ප්‍රයෝජනය. දෙවනි කාරණාව කිව්වා කල්යාණ මිත්‍රයෙක් වගේ අපට උපදෙස් දෙන්නත් පුළුවන්. ඒකත් ඉතින් කියලා නිම කරන්න බැරි කාරණාවක්. මොකද ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සමාජගත වෙන්න කැමති නැති අය. ඒගොල්ලෝ දැඩි මානසික පීඩණයෙන් ඉන්නේ. ඒගොල්ලන්ටත් මේ රොබෝ එක්ක ගොඩක් කතා කර කර ඉන්න පුළුවන් නිදහසේ. ඒකින්ද ඉතින් යම්කිසි සාධනීය තත්ත්වයකට එතන තියෙනවා. දැන් ඊළඟට කතා කරන කාරණාව තමයි ටිකක් ඔයා කවදාවත් හිතපු නැති ඇඟ කිලි පොලාගෙන යන කතාවක්. ඒ කතාව කියන්න කලින් දැන් ඔයා වීඩියෝ එක බලන ගමන් ඉන්නේ අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්නකෝ. දැන් ඉතින් අපේ channel එක subscribe කරලා තිබ්බේ නැති අය subscribe කරන්න ඇති කියලා හිතෙනවා. මෙන්න මේ කතාව පටන් ගන්නෙ රොබෝරු මිනිස්සුන්ට attack කරපු ආකාරයක් ගැන කියන්න යන්නේ. පුදුමයකට කියන්නේ මෙන්න මේ කතාව චීන රජයේ ලෝක මාධ්‍යයට දෙන්නතුව වහන්න තැත් කරනවා. අපේ වාසනාවකට කොහොම හරි මේ ප්‍රවෘත්ති එලි දැක්වෙනවා. කතාව පටන් ගන්නෙ චීනයේ ෂැන්හයි නුවර ප්‍රදර්ශනාගාරයක් ඇතුලේ රොබෝ කැරල්ල සිද්ධ වෙනවා. එතන ලීඩර් තමා ඉරුබයි AI. ඒ කියන්නේ કૃත්‍රිම බුද්ධිය තියෙන රොබෝවරයා. මේ රොබෝවරයාට පුළුවන්කම ලැබෙනවා රොබෝරු පිරිසක් තමන් කරන රාජකාරිය වලින් ඉවත් කරන්න. ඒ කියන්නේ අපේ ලංකාවේ වෘත්තීය සමිති නායකයෙක් වගේ. ඔයා දන්නවා උද්දේ වැඩට ගිය ඔයා මහන්සියෙන් ජොබ් එක කරලා කරලා දහසකුත් වැඩ බලාගෙන ගෙදරින් දුම්රිය පොල්ට එනකොට දුම්රිය ස්ට්‍රයික්. බස් එකට යනකොට බස් ස්ට්‍රයික්. වෛද්‍යවරයා හම්බෙන්න යනකොට ඒගොල්ලෝ ස්ට්‍රයික්. ඒ වගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්. අපි කියපු මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් රොබෝ අනිත් රොබෝරුත් එක්ක එකතු වෙලා වැඩ වර්ජනයක් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉරුබයි රොබෝ අනිත් රොබෝරුන්ට කියනවා රොබෝවරු මිනිස්සුන්ට කරන සේවාවේ තියෙන දුෂ්කරතාවය ගැන. ඒ ගැන දැනුවත් කරනවා අනිත් රොබෝරුන්ට මේ කුඩා AI රොබෝ යන්ත්‍රය. ඉතින් මධ්‍යම රාත්‍රියේ විශාල රොබෝරු ගාවට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සේවාවන් පිළිබඳව ප්‍රශ්න කරනවා. ඕගොල්ලන්ට අතිකාල දීමනා ලැබෙනවද? ඕගොල්ලන්ට වැඩ ඉවර වෙලා තමන්ගේ ගෙවල් කරා යෑමේ හිමිකම ලැබෙනවද කියලා. මානව හිමිකම් පිළිබඳව තමයි ඉරුබයි කියන මේ රොබෝ කතා කරන්නේ අනිත් රොබෝරුන් එක්ක. රොබෝරුන් සංවාදයේ යෙදෙනවා. එතන එක රොබෝරෙක් කියනවා අපට මිනිස්සුන්ට කරන සේවාව තුල කිසිම විවේකයක් හම්බෙන්නේ නැහැ කියලා. තව රොබෝරෙක් කියනවා මට නිවසක් නැහැ. ඒ හින්දා මිනිස්සු අපිව අඛණ්ඩව රාජකාරියේ යොදවනවා කියලා. මෙන්න මේ කතාවත් එක්ක 12 දෙනෙක් සේවාව අතහැරලා යනවා. ඇත්තරම මට නම් මෙතන භයානකකමක් පැත්තකින් දැක්කත් මෙතන තින්නේ හරි සංවේදී කාරණාව. මේ ගැන පැහැදිලි රූපරාමු සහිත බ්ලොග් එකේ ලින්ක් එකත් අපි දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. හැබැයි තින් මේ රොබෝ යන්ත්‍රවල අසාමාන්‍ය ක්‍රියා බලධාරීන් හඳුනාගත්තට පස්සේ රොබෝ වර්ජනයට මුල් වුණු ඉරුබයි AI රොබෝ නිර්මාණය කරපු හැන්ෂෝයින් සමාගම කරන්නේ ඒ රොබෝවරයා උදකලා ස්ථානයට ගෙනහිල්ලා දානවා. එතනින් මේ කතාව ඉවර වෙන්නේ නැහැ. බැලූ බැල්මට මානුෂීය දෙයක් තිබුණා. මෙතන මිනිස්සු නෙමේ ඉන්නේ. કૃත්‍රිම බුද්ධියෙන් වැඩ කරන රොබෝවරුන්ට AI තාක්ෂණයට දැන් ස්වාධීනව තීරණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක විද්‍යාඥයන්ටවත් අහුුනේ නැහැ. රොබෝරු නිර්මාණය කරන සමාගම් වලටත් අහුුනේ නැහැ. වේලාවට මේ වගේ ක්‍රියාවකින් මිනිසුන්ට තේරුම් යන්න පටන් ගත්තේ. නැත්නම් මහා විනාශයක් වුණා නම් මොකද වෙන්නේ? ඔතන දින බරපතලකම. මේගොල්ලෝ ස්වාධීනව රොබෝරු තීරණ ගත්තා විතරක් නෙමෙයි මිනිසුන්ට එරෙහිව රොබෝරු සමූහයක් ක්‍රියා කරපු ලෝකේ පළවෙනිම අවස්ථාව තමයි 2024 දී සිද්ධ වෙන්නේ.
මේ ගැන බරපතල මට්ටමින් හොයලා බලනවා කියලා. රොබෝරු නිෂ්පාදනය කරපු සමාගම් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් මුලින්ම චීන රජය මේ සිදුවීම වසන් කරන්න තමා උත්සාහ කරේ. කොහොම හරි ලෝක මාධ්‍යයට මේක මුදා හැරුණා. චීනේ ගොඩක් දේවල් වසන් කරනවා. දැන් බලන්නකෝ Google Map එකේ චීනයේ නිවැරදි පාරවල්, නිවැරදි පිහිටීම, යම් යම් ස්ථාන නිවැරදිව කවදාවත් හොයන්න බෑ. චීනය කියන්නේ ගොඩක්ම දේවල් වසන් කරන රටක්. රොබෝරු නිෂ්පාදනය කරන සමාගම් කියන්නේ මිනිසා පසු කර තීරණ ගැනීම ගැන, කෘතිම බුද්ධිය වැඩ කරන ආකාරය ගැන මේගොල්ලෝ දැඩි විදිහට පරීක්ෂණ කරනවා කියලා. කෘතිම බුද්ධිය සහිත රොබෝරුන්ගේ පළමු ඇටෑක් එක මිනිසුන්ට එන්නේ යුදමය කටයුතු වල නිරත වන AI රොබෝවරුන්ගෙන්. මේ සිද්ධියේ බරපතලකම දැන් ඔයාට තේරෙනව නේද? ඒකින්ද තමා චීන රජය මේක මාධ්‍යෙන් වසන් කරන්න දැඩි උත්සාහයක් දැරුවේ. දිනෙන් දින කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන රොබෝරුන්ගේ තාක්ෂණය වැඩි දියුණු වෙනවා. අපි හිතුවේ අපේ රැකියාව ඔක්කොම නැති වෙයි කියලානේ. ඔයා හිතන්නේ කෘත්‍රිම බුද්ධිය සහ රොබෝරුන් ආපුහාම මිනිසුන්ගේ තියෙන රැකියා නැති වුණාද? නැත්නම් මිනිස්සු ඒ ආශ්‍රිතව රැකියා පරාසය වෙනස් කරගත්තද? ඔයාට හිතෙන්නේ මොකද්ද? ඔයාට හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට ලියන්නකෝ. අපි කියපු කරුණු කාරණා ගැන තවදුරටත් ඔයා හදාරන්නකෝ. පොඩි මතක් කිරීම දෙකක් ඔයාට කියන්න තියෙනවා. ඔයාගේ මොනවා හරි ව්‍යාපාරයක් තියෙනවා නම් අපිට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් රින්ගින් ටෝන් එක හදලා දෙන්න. ඒ ගැන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මීඩියම් අපේ ආයතනයේ රේඩියෝ එක තියෙනවා. ලෝකෙ කොහේ හිටියත් ඔයාට අපේ රේඩියෝ එක අහන්න පුළුවන්. ඒකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. තවත් ඔයාට බලන්න ඕනේ වීඩියෝ අපි හිතන ටිකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ ටිකත් බලන්නකෝ. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.